මේ ඔළුගෙඩි ටික දැක්කහම මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මිනිස්සු ටික ඉස්සරහාද මම කතා කරනවා කියලා මට හිතෙන්නේ. මට හිතෙන්නේ මේ ලෝකේ අතිශය වන්දනීයට දිනයක පාත්‍ර වන මිනිස්සු ටික ඉස්සරහයි මම අද කතා කරන්නේ. අපි ජීවිතේ කවදාවත් අහලා නැහැ පෙර පාසල්වල පිරිමි උගන්වනවා අපි අහලා නැහැ. මෙහෙ ඉන්නවා. අති බහුතරයක් ඉන්නේ කාන්තාවෝ. ඇයි? වැඩිපුරම මිනිස්සුන් හරියටම දැනෙන්නේ අම්ම කෙනෙකුට විතරයි. අම්මලට විතරයි ගොඩක් දේවල් දැනෙන්නේ. විවාහක පිරිමියෙක් සහ ගැහණියක් අතර තියෙන සම්බන්ධතාවයේ පළල ඔහු කියන්නේ වචන තුන හතරකින්. මට කියනවා තාත්තා කෙනෙකුට තියෙන සල්ලි ටික හම්බ කරලා ගෙදරට ගේන එක විතරයි. හැබැයි අම්ම කෙනෙක් තමයි පවුලේ සාමය රකිමින් පවුල ජීවත් කරවන්නේ අම්මා. ඒ වචන ඇතුලේ තියෙන පවුලේ සාමය රකිමින් එතනින් එහා තවත් කිසිවක් නැහැ. මම විශ්වාස කරනවා ඔබේ පෙරපාසලේ ඔබ උගන්වන ඔබේ දරුවෝ ටික ඇතුලේ ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ඒ දරුවෝ ටික ඇතුලේ ඉන්න පුළුවන් අනාගතයේ මේ රටේ ජනාධිපතිවරයා ඔබේ දරුවෝ කීප දෙනා අතරේ ඉන්න පුළුවන්. කළුතර දිස්ත්‍රික්කයේ ඊළඟ අනාගත කැබිනට් ඇමතිවරයා ඔබේ දරුවෝ ගොඩේ අතරේ ඉන්න පුළුවන්. ඔබේ දරුවෝ ගොඩේ අතරේ ඉන්න පුළුවන් කළුතර මහරෝහලේ ප්‍රධාන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ඔබේ දරුවෝ ගොඩේ අතරේ ඉන්න පුළුවන්. ඔබේ දරුවෝ ගොඩේ අතරේ ඉන්න පුළුවන් ඊළඟ පොලිස්පතිවරයා ඔබේ දරුවෝ ගොඩේ අතරේ ඉන්න පුළුවන්. ඒ දරුවෝ ගොඩේ අතරේ ඉන්න පුළුවන් තරුණ වයසට එළඹෙන්නත් කලින් මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා ජීවිතේ විනාශ කරගෙනමින් පාරක් පාරක් ගාන යන දරුවත් ඔබේ දරුවෝ ගොඩේ අතරේ ඉන්න පුළුවන්. ඔබේ දරුවෝ ගොඩේ අතරේ ඉන්න පුළුවන් අනාගතයේ දවසක කොළඹ නගරයේ කොහේ හරි තැනක අතේ හෑන්ඩ් බෑග් එකක් තියාගෙන ලීන්සුවක් අතේ තියාගත්තු මුදලට විකිනෙන අභිසාරිකාවත් ඔබේ දරුවෝ ගොඩේ අතරේ ඉන්න පුළුවන්. ඒ දරුවා කවුද කරන්නේ කියන එකේ පළමු තීරකයා වන්නේ ඔබ. මට දැනෙන දෙයක් තියෙනවා ඒ වෙන මොකවත් නෙමේ මේ මහා තරංගය ඇතුලේ හැම පැත්තෙම තියෙන මහා තරංගයක්. ඊයේ ප්‍රතිඵල එනවා ශිෂ්‍යත්ව විභාගේ. ඒ ප්‍රතිඵල අතරේ සමහර ප්‍රතිඵලයේ දරුවා සමත් කියලා කියන්නේ සමහර අයට 90 ලකුණු 178 විතර වැඩි නම් තමයි සමත් වෙලා තියෙන්නේ. සමහර වෙලාවට ආපහු දෝසක් ඉන්න පුළුවන් ඒ සමත් කියන දරුවෝ ටික වේදිකාවට ගෙනල්ලා සම්මාන දෙන සමත් නැහැ කියන දරුවෝ ටික ඉස්සරහා තියාගෙන අගේන දවසත් හිටාලින් දෙන්න පුළුවන්. හැබැයි ලකුණු වලින් විතරක් වනින සමාජයක ඒ සමත්කම් දැක්වූ දරුවෝ ටික ලකුණු ගත්ත දරුවෝ ටික විතරයිද දක්ෂ සහ ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන් ඒ දරුවෝ ටික විතරයි. ලකුණු ප්‍රමාණයෙන් තීරණය කරන්න පුළුවන්ද ඒ දරුවා අගයන එකම සාධකයේ ලකුණු විතරක්. සමහර වෙලාවට ඒ විශිෂ්ටතම ලකුණු ප්‍රමාණය නොගත් දරුවෝ ගොඩේ අතර ඉන්න පුළුවන් විශිෂ්ටතම සංගීතඥයයි දරුවෝ ගොඩේ අතර ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැ. විශිෂ්ටතම චිත්‍ර ශිල්පියායි දරුවෝ ගොඩේ අතර ඉන්න පුළුවන්. ඒ සමත් නැහැ කියන දරුවෝ ගොඩේ අතර ඉන්න පුළුවන්. මේ රටේ විශිෂ්ටතම දේශපාලනඥයයි දරුවෝ ගොඩේ අතර ඉන්න පුළුවන්. හැබැයි ඔබ උත්සාහ කරාවි දවසක ඔබේ දරුවෝ ගොඩෙන් ඔබේ දරුවෝ ගොඩෙනුත් විශිෂ්ටතම මිනිසා බිහි කරන්න. ඔබ හිතන්නේ ඔබ බිහි කරන්නේ ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන් අනාගතේ. අනාගතේ ජනාධිපතිවරයා මේ ඔළුගෙඩි අතර ඉන්න ගුරුමවකගේ ඉගෙනගත් දරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ආදරණීය ගුරුමවවරුනි, පියවරුනි, ලෝකෙ දිහා දැක්කම වර්තමාන සමාජ දිහා දැක්කම අපිට පේන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? අසමත් නායකයෝ, අකාර්යක්ෂම පාලකයෝ, විනයක් නැති ශ්‍රේෂ්ඨයෝ. මේ ඔක්කොම අතර තියෙන්නේ එකම එක දෙයක් විතරයි. අපි මිනිස්සුන් හදන්න උත්සාහ කරන්නේ අධ්‍යාපනයෙන්, ලකුණු මට්ටමින්, ඒ විෂය ප්‍රමාණයෙන් ඔහුගේ ඇගයීම, ඔහුගේ හැකියාව, ඔහුගේ පරිණත භාවය මනමින් අනික් සියලු දෙනාම අදක්ෂින්සේ සලකන සමාජය. නමුත් ඔබ විශ්වාස කරන්න, ඔබ බිහි කරන්නේ මේ රටේ ජනාධිපතිවරයා වුණත් වැඩක් නැහැ. ඒ ජනාධිපතිවරයාගේ මනුස්සකම නැත්තම්. ඔබ බිහි කරන්නේ මේ රටේ පොලිස්පතිවරයා වුණත් වැඩක් නැහැ. ඒ පොලිස්පතිවරයා නීති හරියට ක්‍රියාත්මක නොකරන මිනිහෙක් නම්. ඔබ හදන්නේ කළුතර
මහරෝහලේ ප්‍රධාන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වුණත් වැඩක් නැහැ. අහිංසක අම්ම කෙනෙක් ආවොත් මගේ කාලය ඉවරයි මම ගෙදර යන්න ඕනේ කියලා කියන වෛද්‍යවරයා නම් ඔබ හදන්නේ. ඒකෙන් ඇති පළක් නැහැ. ඒ නිසාම ඔබෙන් එක දෙයක් මුලින්ම ඉල්ලනවා. ඒ වෙනම කවක් නෙමෙයි. ඔබ හදන දරුවට මුලින්ම මනුස්සකම එන්නත් කරන පළමු තැන ඔබේ පෙරපාසල කරගන්න. ඔබේ පෙරපාසල කරගන්න. මනුෂ්‍යත්වය කියා දෙන පළමු පියවර තමයි තන ඔබේ පෙරපාසල බවට පත් කරගන්න. අපි ආම්දුරනේ අපි අහලා තියෙන පහුගිය කාල සීමාව තුළ පහුගිය කාලික ප්‍රවෘත්තියක් එනවා. අවුරුදු 70ක පෙරපාසල් ගුරුවරියක් දූෂණයකට මරා දමනවා. අවුරුදු 70යි ගුරුවරියගේ වයස. ජීවිතයේ අභාග්‍ය ඒ පෙරපාසල් ගුරුවරිය දූෂණය කරලා මරා දමන්නේ ඒ පෙරපාසලේ තමන්ගේ ඉගෙනගත්ත ශිෂ්‍යෙක් වීම. ඒ මේ රටේ ප්‍රවෘත්තියක්. පෞගේ දවස්වල තිබුණා ලෝක ළමා දිනය. හැබැයි මම ඔබෙන් අහනවා මේ රටේ දරුවෝ කී දෙනෙක් දූෂණය කරලා මරා දමපු රටක්ද? දරුවෝ කී දෙනෙක් මරා දමපු රටක්ද? මේ සියල්ල ඇතුළේ තියෙන අපේ හාමුදුරනේ වෙන මොකවත් නෙමෙයි. අපේ කම අමතක කරලා, මනුෂ්‍යත්වය අමතක කරලා තරඟකාරී ලෝකයේ තුලේ තරඟය විතරක් කරු කරගෙන. මම ඔබට කියනවා මගේ ජීවිතේ මම ලැබපු අත්දැකීමක්.